එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව ගොඩනගන නවසන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත සඳහා අද රැස් වූ එක්සත් ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි නොවූ බව එහි සාමාජිකයන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිලි විරාජ්කාරීව සම්මතා පැවසුවේ නියමිත පරිදි ලබන පස්වෙනිදා නව සන්ධානයේ ගොඩනැගීම සඳහා ගිවිසුම් වලට අස්සන් තබන බවයි. අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බරපතල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සන්ධානයේ සඳහා සකස් කළ ව්‍යවස්ථාව අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වූ බව කැබිනට් නොවට අමාත්‍ය අජිත් පී පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මාධ්‍යයට පවසා සිටියා. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේ කරුණ කිහිපයක් සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ උණුසුම් විවාද ඇති වූ බවයි. යෝජිත සන්ධානය හා සම්බන්ධ ගිවිසුමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත විමසීම හා එහි අස්සන් තැබීමේ කටයුතු පස්වන දින සිදුවනවාද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට අද එම මණ්ඩලය රැස් වූ බවත්, කෙසේ නමුත් ඒ පිළිබඳව විශාල විරෝධයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඇති වූ බවත්, යෝජිත කෙටුම්පතේ ඇති විශාල අඩුපාඩු ප්‍රමාණයක් පෙන්වා දුන් බවත් එහි මාතා ප්‍රකාශ කළා. එසේම සන්ධානය මහලේකම් ධූරයේ එක්සත් ජාතික පක්ෂයේ නොවන අයෙකුට හිමිවීම පිළිබඳව බරපතල ලෙස සාකච්ඡා වූ බවත් අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතා විසින් ගොඩනගෙන සන්ධානය මහලේකම් ධූරයේ බාර ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා. අග්‍රාමාත්‍යවරයා විසින් සන්ධානගත පක්ෂවල නායකයන් සමගත් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත් ප්‍රකාශ කර තිබෙනවා. සන්ධානගතවන දිනය පිළිබඳව අඩුපාඩු දීර්ඝලෙස සාකච්ඡා කළ බවත් අජිත් පී පෙරේරා මහතා පැවසුවා. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ සන්ධානගත වීම පිළිබඳ විවිධ මත තිබූ බවත්, ඒ හේතුවෙන් යෝජනාව පිළිබඳව දීර්ඝලෙස සාකච්ඡා කිරීමටත් ඉදිරියේදී නැවත වතාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට තීරණය කළ බවත්ය. කෙසේ වෙතත් පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යව සම්මාතා සඳහන් කළේ සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කර එළඹෙන පස්වෙනිදා නව සන්ධානය ගොඩනගන බවයි.